ඔන්න ඉතින් අදත් අපිත් එක්ක එකතුලා ඉන්න ඔබත් එක්ක අපි හරි අපූරු ගමනක් යන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට අදත් අපි මතක් කරන්නේ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපි දාන හැම video clip එකක්ම ඉක්මනින්ම දැක බලා ගන්න bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. අද අපි මේ යන්නේ අපේ රටේ තියෙන ජාතික වනෝද්‍යානයක් වන යාල ජාතික වනෝද්‍යානයටයි. ඇත්තටම ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය වන්නේ මේ යාල ජාතික වනෝද්‍යානයයි. මේ උද්‍යානය පිහිටලා තින්නේ අපේ රටේ ගිනිකොන දිග ප්‍රදේශයේ වේලි කලාපයට වන්නටයි. යාල කියන්නේ ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණ කියන පළාත් දෙකටම අයත් වෙච්ච උද්‍යානයක්. මේ උද්‍යානය ඇත්තටම කොටස් පහකට බෙදලා තියෙනවා. ඒ අතර 1 සහ 2 කියන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව තියෙනවා. රක්ෂිතයේ වැඩිම ප්‍රමාණයක් පවතින්නේ පතන් බිම් වශයෙන්. ඒ කොහොම වුණත් මේ වනභූමියේ වෙරළාශ්‍රිත ප්‍රදේශයක්. ඒ නිසා වෙන්න දියුල්පත්, ගංගා සහ ලදු බිම් වලින් ආදී විවිධ පරිසර තත්ත්වයන්ගෙන් යාල වනෝද්‍යානය සමන්විත වෙනවා. ඇත්තටම මේ ලදු බිම් වල තැන තැන විසිරලා තියෙන පාෂාණමය ශේෂ කඳු අපිට දැක ගන්නට පුළුවන්. මේ හැම දෙයක් වගේම යාල වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප්‍රමාණයකට වාසභූමිය වෙලා තියෙනවා. ඒ නිසායි මුළු ලෝකෙම ඉන්න බොහෝ සංචාරයට ප්‍රිය කරන හැම කෙනෙක්ගේම හදවත් දිනා ගන්නට යාල වනෝද්‍යානය සමත් වෙලා තියෙනවා. යාල රක්ෂිතය ඇත්තම කියනවා ලෝකේ විශාලතම දිවි ගහනෙන් සමන්විතයි. යාල වනාන්තරයේ 1900 අවුරුද්දේ විතර ඉඳලා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයම් බිමක් විදියට භාවිත වෙලා තියෙනවා කියලා ඉතිහාසයේ අතපත ගාන ඕන කෙනෙක්ට හඳුනා ගන්න ලැබෙනවා. 1900 දී දඩබිම් රක්ෂිතයක් ලෙස නම් කොට තිබෙනවා. 1908 වර්ෂයේදී මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළා. බොහොමුණත් පස්සේ කාලෙක යාල වනාන්තරය කලාප පහකට බෙදුවා. ඒ කලාප අංක 1 කොටස 1938 පෙබරවාරි මාසේ 25 වෙනිදා ජාතික වනෝද්‍යානය බවට නීතියෙන් උසස් කරනු ලැබුවා. පසුව ඉතිරි කලාප 4ක් යාල වනෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත් කළා. මේ සියල්ලක්ම සමගින් මේ උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක්ද පවතිනවා. Thank you.
සමග යාල මේ අපූරු සංචාරයේ ගිය අපි කදිම නැවතුම් පොලක නැවතුණා. මේ තැනට කියන්නේ යාල ඩ්‍රීම් පාක් කියලායි. මේ ස්වභාව සෞන්දර්ය මිදින්නට ආස කරන හැමෝටම එයි චමත්කාරය හොඳට රස විඳින්න පුළුවන් ස්ථානයක් විදියට තමයි අපිට මේ යාල ඩ්‍රීම් පාක් හඳුන්වා දෙන්නට පුළුවන්. මේ තමයි මේ රාත්‍රිය අපි ගත කරන තැන. පේනවනේ මේ විදිහේ ස්වභාව සෞන්දර්ය අපට තිරින කරන බොහොමයක් දේ අපිට මේ ඉසව්වේදී දැක ගන්නට පුළුවන් වුණා. එතනින් එහාට ආවට පස්සේ මේ පේන භූමිය ටිකක් කර්කශයි වගේ අපට පෙනෙන්නට පුළුවන්. ඇතින් පේන මේ අපූර්ව යාළුවා හැමදාම දකින්නට හම්බ වෙන්නේ නැති කෙනෙක් නිසා මගේ නම් හිත ටිකක් එයා වෙත ඇදිලා ගියා. අන්න ඒ නිසාමයි සූදානම් වුණේ මේ විදිහට රූපයක් කරගන්න. මේ ගමනේ මතකයන් අතරට එකතු කරගන්න. මොකද ඉතින් කවදා හරි ඔබට වගේම මටත් ඉතිරි වෙන්නේ මේ අවට පරිසරයෙන් මේ විදිහට එකතු කරගත්තු මතක සටහන් විතරයි. මෙහෙට ආපු වෙලේ ඉඳලා මේ යාළුව දෙන්න අපිත් එක්ක හිටපු නිසා මෙයාලා දෙන්න දැන් චණ්ඩි වෙලා. ඒකට බලන්න මේ කවුද ඉන්නේ කියලා. ඔබටත් හරි මාස හිතේ. සබදාහම කොච්චරනම් අපූරු දේවල් නිර්මාණය කරලා තියෙනවද කියලා මේ වගේ පරිසරයකට මෙන්න ඕනේ අපිට තේරුම් ගන්න. මේ පරිසරේ සබදාහමට විරුද්ධ නොවි අපේම හිත මිතුරන් හදපු තවත් නවාතැන් පොලකට ඔන්න ඔබව රැගෙන මං ආවා. මේ වගේ දර්ශන දැක්කහම ටිකක් හිතට බය දැනෙන උදවියක් ඉන්න පුළුවන්. එහේ කොහොම වුණත් මේ අත්දැකීම නම් හරි අපූර්ව අත්දැකීමක් වෙයි ඔබටත්. සාමාන්‍යයෙන් ඉතින් හැමදාම අපි බිමනේ ඉන්නේ. අද කැලේට ගිහිල්ලා ටිකක් උඩින් තමයි දවස ගත කරන්න අපි සූදානම් වෙන්නේ. හරිම කදිම නවාතැන් පොලක්. පේනවනේ මෙතන තියෙන පහසුකම්. සාමාන්‍ය ලෝකයේ අපිට දකින්නට ලැබෙන හැම පහසුකමක් වගේ ගහක් උඩ ඉදි කරලා තිබ්බත් මෙතනත් අපිට ලැබුණා. මුලින්ම දකින ඔබට නම් මේක ටිකක් හිතාගන්න අමාරු වෙයි. මුල් වතාවේ ආපු අපිටත් එහෙම වුණා. හැබැයි ඉතින් කරදරයක් වෙන්න දෙයක් නැහැ. තවත් හිතන්න දෙයක්වත් නැහැ. මේ තැන හරි අපූරු මේ වගේ ගමනකට කදිම තැනක්. මොකද ටිකක් මහන්සි වෙලා වෙහෙස වෙලා ඉන්න වෙලාවක ඒ විඩාව නිවා ගන්න. ඒ විතරක් නෙමෙයි ජීවිතේට අලුත් අත්දැකීමක් ලබා ගන්නත් මේ තැන හොඳම ස්ථානයක්. Thank you.
Lesi naya gaha udah hitiya wage neme gahem bahin nonet menna me padi peladige. Habai iting me awatin hamana sulam podak ape enge gaeunama apite danena sanipe monawada api me loke windala tiyenne kiyala hitenawa. එවනම් ඉතින් මේ අපූරු කදිම අතිශය සුන්දර නවාතැනෙන් අපි සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. මතකෙන තැන මේ තමයි යාල ඩ්‍රීම් පාක් කියන තැන. යාලේ අසිරිය විඳින්නට යාලේ සංචාරය කරන්න ඕන කෙනෙක්ට මේ ස්ථානෙට එන්නත් පුළුවන්. මේක න මතක් කළේ ඔබටත් මේක දැක්කොත් එක දවසක් හරි යාලේ යන ගමන් මෙතනට යන්න හිතුනොත් යන්න පුළුවන් වෙන්න. මේක හොයාගන්නත් හරි ලේසි. ඉතින් එතනට දවසක ඔබත් ගිහිල්ලා ඒ සුවය විඳින්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා. තාමත් අපිව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම අපිව subscribe කරන්න. බලන්නම් ඔයාලේ බලන දෙයකට වඩා විඳින්නට දෙයක් ඔබට ලබා දෙන්න හැමදාමත් අපි අපේ channel එකෙන් කටයුතු කරනවා. අන්න ඒ නිසා තවත් පරක්කු කරන්නේ නැතුව අපිව subscribe කරලා වගේම bell icon එකත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.